සුබ සන්ධ්‍යාවක් හයිටියන් සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය සමගින් මම දනුෂ්ක බණ්ඩාර මම නිශාන්ති දිල්රුක්ෂී මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සරස්තල වෙත යුද හමුදා මහා ගෙදර අකුරේ ගොඩට ජාතික ආරක්ෂාව සහ කලාපීය ආරක්ෂාව කියන ප්‍රශ්නේදී ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය උද්‍යංශ මේ සඳහා කරන කැපකිරීම තාමත් අගය කළ යුතු වෙනවා ජනතා තීන්දුව තව කවුරු පහක් මේ ගෙනියන්න නැත්නම් ආපහු පස්සට යන්න පුළුවන් අඳුරු යුගයකට යන්න පුළුවන් අපි අඳුරු යුගයට යනවද නැත්නම් ඉදිරියට යනවද කියලා මෙතන තීන්දුව කරන්න ඕනේ සජිත්ගෙන් මහින්දට අභියෝගයක් කොළඹ දූවිල්ල ගැන බියවන්න එපා අදාළ අංශ වලින් දැනුවත් කිරීමක් බොලිවියාවේ නගරාධිපතිවරියකට අත් වූ ඉරණම ජාතික ආරක්ෂාවේදී සහ කලාපීය ආරක්ෂාවේදී මෙරට ආරක්ෂක අංශවල කැපවීම ප්‍රශංසනීය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. පළවත්ත අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේ විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ජනාධිපතිතුමා මේ අදහස් පළ කළා. අතිනවීන පාසුකම් වලින් සමන්විත යුද හමුදා මූලස්ථානයේ විවෘත කිරීමේ උත්සවය අද පෙරවරුවේ පැවැතුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුද නාවික සහ ගුවන් හමුදා මූලස්ථානයන් එකම ස්ථානයකට ගෙනීමේ අරමුණ ඇතිව පැලවත්ත අකුරේගොඩ ප්‍රදේශයේ අක්කර 77ක භූ විභාගයක ඉදිකිරීම ආරම්භ කිරුණේ 2011 වසරේදී. ඒ සඳහා ඇස්තිමිතුගත මුදල රුපියල් බිලියන 53.3ක් යුද හමුදා මූලස්ථානයේ විවෘත කිරීමේ අවස්ථාවට පැමිණි ජනාධිපතිතුමා හමුදා උත්තමාචාර මැදේ පිළිගනු ලැබුවා. සමරූපලකේ නිරාවරණය කර ජනාධිපතිතුමා යුද හමුදා මූලස්ථානයේ විවෘත කළා. අනතුරුව පැවති උත්සව සභාවේදී නව යුද හමුදා මූලස්ථානයේ විවෘත කිරීම සංකේතවත් කරමින් සමරු මුද්දරයක් සහ කවරයක් ද නිකුත් කෙරුණා. ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සේවය කළ කාර්ය මණ්ඩලයට සේවා විමානී පදක්කම සංකේතාත්මකව පිරිනැමීම සිදු කෙරුණේද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ඒදී රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාට ජනාධිපතිතුමා පළමුව පදක්කම පළඳවීම සිදු කළා. අනතුරුව ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කොට්ටේකොඩ, යුද හමුදාපති ලොතරන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අඩ්මිරාල් ප්‍රියල්ද සිල්වා, ගුවන් හමුදාපති එයා මාෂල් සුමංගල ඩයස් සහ වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතුරුන් වෙත පදක්කම් පළඳවීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නිලධාරීන් වෙත සේවා විමානී සහ සිවිල් කාර්ය මණ්ඩලයට සේවා පදක්කම් පිරිනිවීමද ජනාධිපතිතුමා මෙහිදී සිදු කළා. අනතුරුව ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීම සිදු කෙරුණේ යුද හමුදාපතිවරයා අතින්. රැස්ව සිටි පිරිස ඇමතු ජනාධිපතිතුමා රටේ ආර්ථික සංවර්ධනයේ සහ භෞතික සම්පත් සංවර්ධනයේදී ත්‍රිවිධ හමුදාව විශිෂ්ට මෙහෙවරක් සිදු කරන බව පෙන්වා දුන්නා. මීට පෙර යුද හමුදා මූලස්ථානයේ තිබූ ගාලු මෝදර හෝටල් සංකීර්ණයක් සඳහා ලබා ගැනීම නිසා ඉඩම් ප්‍රමාණය යුද හමුදා මූලස්ථානය ඉන් ඉවත් කිරීමට සිදු වුණා. ඒ අනුව යුද හමුදාවේ මූලස්ථානයේ තිබූ ඒකක වෙනත් ස්ථාන කීපයකට ගෙන යාමට සිදු වූ නිසා රජයට මාසිකව ගෙවන්නට සිදු කුලිය පමණක් රුපියල් මිලියන් 42කට වැඩි. ජාතික ආරක්ෂාව සහ කලාපීය ආරක්ෂාව කියන ප්‍රශ්නේදීත් ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය උද්‍යංශ මේ සඳහා කරන කැපකිරීම සිය මෙහෙවර අපි ඉතාමත් අගය කළ යුතු වෙනවා. අපි කවුරුත් කනගාටු වෙන සිද්ධියක් තමයි පසුගිය අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය. නමුත් අපි කාටත් අගෞරවයක් ඇති කරමින් දෙතුන් දෙනෙක් අතින් සිදු බරපතල වැරැද්දක් ජාතික ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නාර්ථයක් ඇති කරනු ලැබුවා. පැහැදිලිවම ඔබ අප කවුරුත් දන්නවා ඒ සම්පූර්ණයෙන්ම වළක්වා ගැනීමට තිබුණු දෙයක්. ඒ වෙච්ච ව්‍යසනය අපි අදත් ඒ ගැන දැඩි ලෙස කනගාටු වෙනවා. විශේෂයෙන්ම අපේ ආරක්ෂක අංශවලට නිසි පරිදි ඒ තොරතුරු ලබා දීලා අවශ්‍ය සංවිධාන කටයුතු කෙරුණා නම් ඒ සම්පූර්ණයෙන් වළක්ව ගන්නට පුළුවන්කම තිබුණා. ඒ වගේම තව දවස් 8කින් මම ජනාධිපති ධූරයෙන් සමුගන්නා නිසා මම සඳහන් කරන්නට ඕන ගෙවි ගිය වසර 5කට ආසන්න කාල සීමාව තුළ කටයුතු කිරීමේදී ජාතික ආරක්ෂාව රටේ මහජන සුබසාධනය ආර්ථික සංවර්ධනය සියලු කටයුතු වලදී ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය මා වෙත දැක් වූ සහයෝගය ඒ පිළිබඳව ඔබ සියලු දෙනාට පෞද්ගලිකව මම ගෞරවයක් හිමි කර දෙනවා.
රටේ ඉදිරි ගමන් මඟ සඳහා ජනතාව නිවැරදි තීන්දුවක් ගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමග අද කොළඹදී පැවති ටොක් විත් PM වැඩසටහනට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. දැන් මේ හැම එකකදීම සඳහන් කරනවා 17 වෙනි දැන් පස්සේ පත්වෙන ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය තනතුර නැයි කියන කාරණයක් සඳහන් කරලා ප්‍රශ්න කරනවා. මේකට ඇත්තටම අපිට පැහැදිලි උත්තරයක් අපි බලාපොරොත්තු වෙනවා විශ්වාස භංග යෝජනාවක් සම්මත කරොත් ඒ සම්මත කර වෙලාවෙම ඒ අගමැතිකම නැති වෙනවා ඒකත් ඒ අගමැතිගේ කාර්යකේ නැගලවත් යන්න බෑ අපහු අරියගහ මන්ත්‍රීට ඒකටත් ගෙවන්න සිදු වෙනවා නැත්තම් පාර්ලිමේන්තුවේ විශ්වාසය තියෙනවා නම් පාර්ලිමේන්තුවේ කාල සීමාව අවසන් වෙනකන් තියෙනවා වැඩ බලන අගමැතිවර හැටියට තියෙනවා ඒ ඡන්ද ප්‍රතිඵල ලැබුණේ ගමන්ම ඒ තනතුරු ඔක්කොම අහෝසි වෙනවා අහෝසි වෙලා ආපහු පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත තියෙන පුද්ගලයව අගමැති හැටියට පත් වෙනවා මේක මං හිතන්නේ දින 52 නඩු දෙකක් තිබුණා එකක් අභියාචන අධිකරණයේදී දැන් මේ නඩුව මහින්ද රාජපක්ෂ අගමැති නෙමෙයි කියලා ඒකෙන් කිව්වා අගමැති නෙමෙයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂයෙන්ම එතන අපල් ගත්තට එතනින් අයින් වුණේ නිසා මේ තීන්දුව තහවුරුලා තියෙනවා අනෙක් තීන්දුව තමයි සම්බන්ධ නිරහිව නීතිපති පාර්ලිමේන්තුව විසිරාගෙන බෑ කියලා ප්‍රකාශ කළා එතන පාර්ලිමේන්තුවේ බලතල ස්ථාපිත වෙලා තියෙනවා කවුද පාර්ලිමේන්තුව තෝරන්නේ කියලා අනේ ඒ අනුව තමයි අපිට ක්‍රියා කරන්න තියෙන්නේ දැනට බහුතරයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂයට වාරයේ අවසන් කරන එක විධායකයේ කැමැත්තට දැන් කරන්න බෑ වාරයක් අවසන් වෙන්න හේතුවක් තියෙන වාරයක් අවසන් කරාම සාමාන්‍ය කාල සීමාව දවස් 10කට වඩා යන්නත් බෑ කියලා. ඉතින් මං හිතන්නේ අපේ නඩුවෙන් ඉංග්‍රාන්තේ නඩුවත් මේක නිසා දැන් පාර්ලිමේන්තුවේ බලතල ශක්තිමත් වෙලා තියෙන ඉංගලන්තේ වෙලා තියෙන දැන් එක්සත් රාජධානියේ ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තුව තමයි ඉදිරියටම ඇවිල්ලා තියෙන්නේ. දැන් මුලදී කිරිනොච්චි වගේ ප්‍රදේශයක ඉසත් පොයක අරන් බැලුවාම කොළඹ ඊට වඩා ඉසත් පොයකක් තියෙන ළමයි වෛද්‍ය විද්‍යාලේ තේරෙන්නේ නැහැ. ඒ නිසා අපිට බැරිද දෙවෙනි වෛද්‍ය පීඨයක් අපිට පටන් ගන්න බැරිද මේ වෛද්‍ය ශිෂ්‍යයන් සඳහා අපිට වමනා වෙන්නේ යුනිවර්සල් ඇක්සස් ටු এডুকেෂන් හැම එකම අවස්ථාව දෙන එක අලුත් ව්‍යවස්ථාවට ඇතුල් කරන්න මූලික අයිතිවාසිකමක් හැටියට මමත් කතා කරා අපේ අධ්‍යාපන ඇමතිතුමාට මෙතන කියලා තියෙන ඉස්සස්කෝ ක්‍රමයේ අහෝසි කළා පාසල් මට්ටමින් ගන්නට යනවා කියලා. මේක ඒක විශාල ප්‍රශ්නයක් කොහොමද පාසල් මට්ටමින් තෝරගන්නේ කියලා. මෙතන ප්‍රශ්නේ උනේ මේ ගෝඨාභය රාජපක්ෂ කියන මේ ඔක්කොම නැති කරන්න කියලා. ඒකයි රටේ ප්‍රශ්නේ කොහොමද ප්‍රමිතිකරණයක් නැති කරලා ඉස්සස්කෝ එකක් නැති කරලා පාසල් මට්ටමින් කොහොමද ළමයි ඇතුල් කරන්නේ කියන එක විශාල මේක මං හිතන්නේ මේ ඔය 19 වෙනි සතවර්ෂයේ ඉංගලන්තේ මේ රටවල කරයන් පස්සේ එහෙම එකක් ඇති වෙලා තියෙනවා කියලා ඉතින් ओके आगे अहनोने अलुत लंकावे कोहमद वैटिक करान्नी कील इलांका सारे सुधुवैनुलिंग एनिच्चे नतियादाय विश्वविद्यालय उद्वैनुलिंग कोहमद विश्वविद्यालय अन्नबे अदापी आवे अपि ओक्कोम एकतु वेला 2015 जनवरी 8 वेनिदा निदहा समाजयक एति करन्ट अपि क्रिया करा දැන් ඒකෙන් අපි වැඩ කටයුතු ගණනාවක් සිදු කරලා තියෙනවා ස්වාධීන කොමිෂන් නැති කරලා පාර්ලිමේන්තුව ශක්තිමත් කර ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තු බලතල දා මේ ඡන්දයෙන් මේකෙන් පස්සේ තවත් පාර්ලිමේන්තුවේ බලතල වැඩි වෙනවා අඩු වෙන්නේ නැහැ ඒ ඒ අනුව අපි ඉදිරියට දැන් ඒ ගමන ගෙනියන්න තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණ ස්වාධීන උනා මේ ඔක්කොම සිදු අවුරුදු 5කින් තවත් අවුරුදු 5ක් මේ ගෙනියන්න නැත්තම් ආපහු පස්සට යන්න පුළුවන් අඳුරු යුගයකට යන්න පුළුවන් අපි අඳුරු ගේට යනවද නැත්නම් ඉදිරියට යනවද කියලා මෙතන තීන්දුව කරන්න ඕමනේ. ජාති ආගම් පක්ෂ බෙහෙදකින් තොරව සමකාමී සහෝදරත්වයෙන් පිරි ශිෂ්ට සම්පන්න මාතෘභූමියක් නිර්මාණය කිරීම සඳහා බෞද්ධ ප්‍රතිපත්තිය අනුගමනය කරන අයෙකු ලෙස තමන් කැපවීමෙන් කටයුතු කරන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මන්නාරම මහජන ක්‍රීඩාංගණයේ පැවති ජන රැලියකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ මන්නාරම් ජනතාවගේ ආර්ථිකය ඉහළ නැංවීම සඳහා පියවර රැසක් ගන්නා බවයි. එකර මුණකින් මේ මිහිතලයේ රටම එකට එක් වනාද දිනයේ සිවුසිය දහසින් හදවත් බැඳුනා එක්ව ඉදිරියට යන
සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය තහවුරු කිරීමේ ජනහමු මන්නාරම කිලිනොච්චිය යාපනය ත්‍රිකුණාමලයේ සහ අම්පාර යන දිස්ත්‍රික්කවල අද පැවැත්වුණා. මැති ඇමතිවරුන් ඇතුළු උතුරේ දේශපාලනඥයින් රසක්ද එම අවස්ථාවන්ට එක්ව සිටියා. ඒකීය ශ්‍රී ලංකාව තුල ස්වෛරී ශ්‍රී ලංකාව තුල නොබෙදුණු නොකැඩුණු එක්සේ සත් වූ ශ්‍රී ලංකාව තුල අපි උපරිම බලය බෙදා හරිනවා. කිසිම අවස්ථාවක අපේ රටේ ත්‍රස්තවාදයට අපි ඉඩ තබන්නේ නැහැ. කිසිම දවසක අපේ රටේ මිනි මැරුම් වලට, ස්ත්‍රී දූෂණයට, කුඩු වෙළඳාමට, කප්පම් කල්ලි වලට, ළමා අපචාර වලට අපි ඉඩ තබන්නේ නැහැ. ඒ වගේම අපේ රටේ මොනම ජාතිවාදයකට, මොනම ජාති බෙහෙදයකට, මොනම ආගම් බෙහෙදයකට අපේ රටේ මගේ ජනාධිපතිත්වයේ තුර කිසිම දවසක ඉඩ තබන්නේ නැති කියන එක මම කියන්න කැමතියි. මම හොඳ සිංහල බෞද්ධ ප්‍රතිපත්ති අනුගමනය කරනවා. අපේ බුදුදහමේ කවදාවත් ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ නැහැ ජාතිය කේන්ද්‍ර කරගෙන, ආගම කේන්ද්‍ර කරගෙන ජාතීන් විනාශ කරන්නට, ආගම් විනාශ කරන්නට ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ තිබෙනවා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා. සියලුම දෙනා සුවපත් වෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා. ඒ උතුම් බෞද්ධ ප්‍රතිපත්ති අනුගමනය කරමුනි. මම ජාති ආගම් කුල මල පන්ති පක්ෂ ભેදෙන් තොරව මන්නාරම් දිස්ත්‍රික්කයේ මේ රටේ සංවර්ධිතම දිස්ත්‍රික්කයක් බවට, මේ රටේ සාමකාමී ශිෂ්ට සම්පන්න හැම ජාතියක් තුලම ආගමක් තුලම සහෝදරත්වය වර්ධනය වෙන දිස්ත්‍රික්කයක් බවට මේ මන්නාරම දිස්ත්‍රික්කයේ අපි ඉහළම විශිෂ්ටතම සංවර්ධනයකට ලක් කරනවාමයි කියන එක මම මේ අවස්ථාවේ ඔබ සියලු දෙනාට පොරොන්දු වෙනවා. රැසීමෙන් අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා මන්නාරම රදගුරු නිල නිවසට පැමිණ රදගුරු මැනුවෙල් ප්‍රනාන්දු පියතුමන් හමුවේ සුහද සාකච්ඡාවක නිරත වුණා. සජිත් සමාජ විප්ලවයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව එහිදී රදගුරු පියතුමන් දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබුවා. රදගුරු පියතුමන් විසින් සජිත් ප්‍රේමදාස මහතාට එහිදී ආශිර්වාද කරනු ලැබුවා. අනතුරුව කිලිනොච්චිය පසුමී පුංගා ප්‍රදේශයේ පැවති ජන හමුවට එක් වූ සජිත් ප්‍රේමදාස මහතා සදා හරිත මිනිසත් කම වපුරා දූවිලි පොළොවේ ජීවය පතුරා මිනිසත් පවුරක් සබැඳි රට රැකුණා එක්ව ඉදිරියට යන මඟ හැදුනා එක්ව ඉදිරියට යන මඟ හැදුනා ජාති ආගම් කුලමල පන්ති පක්ෂ බෙහෙදය අපේ මාතෘභූමියේ ජන සමාජයෙන් සම්පූර්ණයෙන් ඉවත් කරලා මේ රටේ ජාති ආගම කුලය ගෝත්‍රය කුමක් හෝ වේවා නිදහසේ ශක්තිමත්ව ජීවත් වෙන්නට පුළුවන් අභිමාණයෙන් ජීවත් වෙන්නට පුළුවන් සියලුම දෙනාට මේ අපේ මාතෘභූමියයි මේ අපේ රටයි කියලා ආඩම්බරින් කතා කරලා හොඳ ශක්තිමත් ජන ජීවිතයක් උදා කරන්නට සජිත් ප්‍රේමදාසව ජයග්‍රහණය කරවන්නේ කියලා මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරමින් ප්‍රධාන කරුණු හතරක් ඇතුළු තවත් කරුණු කිහිපයක් සඳහා ජනතාව හමුවේ පිළිතුරු ලබා දෙන ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපති දුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අභියෝග කර සිටිනවා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමිනුයි එම අභියෝගය කර ඇත්තේ. ජනතාව බියගන්වන විපක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයකට අතිපූජ්‍ය මහානායක ස්වාමින් වහන්සේද ඇදගෙන යාමට විපක්ෂ නායකවරයාගත් උත්සාහය තරයේ හෙලා දකින බවයි එම ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ. ඒකීය රාජ්‍යයක් තුළ උපරිම බලය බෙදා හැරීමටත් බෞමික අඛණ්ඩතාව, ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමටත් තමන් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා ප්‍රතිඥාවක් ලබා දී ඇති බවද පෙන්වා දෙන සජිත් ප්‍රේමදාස මහතා ජනතාවගෙන් තමන්ට සැඟවීමට කිසිවක් නැති බවද එම ලිපියේ සඳහන් කර තිබෙනවා. නමුත් නිමක් නැති ජනවාර්ගික ගැටුම් වලින් සිදු විනාශය දුටු පරිණත භාවයෙන් යුතු දේශපාලන නායකයෙකු බලය වෙනුවෙන් ජනතාව බෙදීමට හා භීතිය වැපිරීමට කටයුතු කරන්නේ කෙසේදැයි සිතා ගැනීමට නොහැකි.
ගෝඨාභය රාජපක්ෂ මහතාට විවාදයකට මුහුණ දීමට හෝ වැදගත් ප්‍රශ්නයකට මුහුණ දීමට ධෛර්යය නොමැති බැවින් ජාතික අතින් අතිශය වැදගත් පහත ප්‍රශ්නවලට ඔබ විසින් හෝ පිළිතුරු දෙනු ඇතැයි අපේක්ෂා කරන බවද සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකවරයාට යැවූ එම ලිපියේ සඳහන් කර තිබෙනවා. බන්ධනාගාරගතව සිටින උතුරු පළාත් මහ ඇමති සිවනේ සතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයන් සමග ඇතිකරගත් රහස් ගනුදෙනුව ඊලම් කොඩිය ඔසවා ඊලම ප්‍රකාශ කළ වර්ධරාජා පෙරමාල් සමග ඇතිකරගත් රහස් ගනුදෙනුව හිටපු අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් සමග ඇතිකරගත් රහස් ගනුදෙනුව සහ නැගිනහිර පළාත් හිටපු ආණ්ඩුකාර ඒ.එච්.එම්. හිස්බුල්ලා සමග ඇතිකරගත් රහස් ගනුදෙනුව කුමක්ද යන්න ජනතාව හමුවේ වහාම හෙළි කළ යුතු බවයි සජිත් ප්‍රේමදාස මහතා එම ලිපියෙන් අභියෝග කර ඇත්තේ. ආරක්ෂක ලේකම් නාගරික සංවර්ධන ලේකම් සහ හමුදා නිලධාරියෙකු ලෙස තමන්ට බාර දුන් රාජකාරිය සම්පූර්ණයෙන්ම ඉටු කළ බව ශ්‍රී ලංකා පොත්ගන්න පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. තමන් ජනාධිපති වූ විට යලි ත්‍රස්තවාදයට හිස එසවීමට ඉඩ නොදෙන බවද ඒ මහතා අවධාරණය කරනවා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ජනතාව ආමන්ත්‍රණය කරන ජනරැලි මාලාවේ තවත් ජන හමුව පැවැතුනේ කෑගල්ල නගරයේදී. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කනක හෙරත් තාරක බාලසූරිය යන මහතුරුන් මෙම ජනරැලිය සංවිධානය කර තිබුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් ඊට එක්ව සිටියා. රටක බුද්ධි අංශය ඉතාමත්ම වැදගත්. ත්‍රිවිධ හමුදා බුද්ධි අංශ විශාල රාජකාරියක් කළා. ත්‍රස්ත විමර්ශන කොට්ටාසය වගේම අපරාධ මර්ශන කොට්ටාසය එදා අපි පාවිච්චි කරේ මේ රටේ ත්‍රස්තවාදය, මේ රටේ පාතාලය කුඩුකාරයන් ඒගොල්ලෝ අල්ලන්න දඬුවම් කරන්න පාලනය කරන්න. එදා අපි ඒ ආයතන කිසිවිටකත් දේශපාලඥයන් පිටිපස හඹා ගියේ නැහැ. අපි ජයග්‍රහණයෙන් පසුව අදන රජයක් යටතේ මේ රටේ නැවත ත්‍රස්තවාදයකට හිස ඔසවන්න දෙන්නේ නැtei කියන එක තමුන්නාන්සලාට මම සාතික වෙනවා. මේ රටේ ආරක්ෂාව වේවා සංවර්ධනය වේවා අපි පැහැදිලි දැක්මක් තමුන්නාන්සලාට ඉදිරිපත් කළ තියෙනවා. ප්‍රායෝගික දැක්මක් තමුන්නාන්සලා දන්නවා අපි අභියෝග බාරගෙන අභියෝග ජයගත් අය මට බාර දුන්නු සෑම වගකීමක්ම මම 100% ඉටු කළා. ආරක්ෂක ලේකම්වරයා හැටියට ඒ වගේම නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම්වරයා හැටියට අවුරුදු 20ක් හමුදාවේ හමුදා නිලධාරියෙක් වශයෙන් මගේ යුතුයකම රට වෙනුවෙන් මම ඉටු කළා තියෙනවා. මට බාර දෙන අභියෝගය මම ජය ගන්නවා. මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කෙරෙන තවත් ජන හමුවක් පොළොන්නරුවේදී අද පැවැත්තුණා. විශ්වය පුරා විහිදී ගියා පොදු ජන ජයරාවේ අපි වෙනුවෙන් අපි අතරම නැගෙන බලාපොරොත්තු වමේ අපේ ආර්ථිකය අපි ඉදිරියට නංවන්නට පෙර ෂණික සහනයක් හැටියට ජනතාව වෙනුවෙන් සහන පැකේජයක් ලබා දෙන්නට ඒ සම්පූර්ණ පැකේජය හෙට වෙනකොට අපි ඉදිරිපත් කරනවා. නමුත් විශේෂයෙන්ම අඩු ආදායම් ලාභී සමෘද්ධිය ලබන අයට සමෘද්ධිය නොලබන හේත් ආදායමක් නැති එදිනදා වැඩ කරන කම්කරු ආබාධිත අයට මහල් අයට රෝගී අයට මේ අය වෙනුවෙන් විශේෂයෙන්ම සෑම මාසයකටම පෝෂණ මල්ලක් නොමිලේ ලබා දෙන්නට අපි තීරණය කළා තියෙනවා. අපි සාකච්ඡා කළා තියෙනවා වෛද්‍යවරුන් සමග මේ වකුගඩු රෝගය පැතිරීගෙන යන සෑම පළාතකම ඒ වෙනුවෙන් නිශ්චිත පිළියමක් හොයන්නට අපි මේ වෙනුවෙන් විශාල ආයෝජනයක් කරන්නට ඕනේ ඒ වකුගඩු රෝගීන් සුව කරගන්නට සහ පැතිර යෑම වැළැක්වීමට. රට හදන ජාතික ප්‍රතිපත්තිය ඇත්තේ අන් කිසිවෙක් ළඟ නොව ජාතික ජන බලවේගයේ සතුව බව එහි ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. අපගේ හෙට දින සමගේ සීනේ අපගේ එක් වෙමු
ජාතික ජනබල වේගයේ සංවිධාන කළ ජනහමුවක් අමතමින් අනුරකුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළා. ඒ මහතාගේ ජනාධිපතිවරණ ජයත් ආවුරු කිරීමේ මෙම ජනහමුව පැවැත්ුණේ අම්බලන්තොට ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු ජනතා නියෝජිතින්ද මෙම ජනහමුවට සහභාගී වුණා. මේ විනාශයෙන් අපේ රට ගොඩනගන්නා මේ 71 වසරක් පැරණි දේශපාලන කඳුර දෙකෙන් තීරණාත්මක ලෙස අපි වෙනස් වෙනවා මා ඔබට ආරාධනා කරනවා නොවැම්බර් මාසෙ 16 වෙනිදා ඔබ සියලු දෙනාට වෙලා මේ බලව නිවැරදි තීරණයක් ගන්න හැම කෙනාම අදිස්ථාන සීනිව අපි ජයග්‍රහණය කරනවා කියලා තීන්දුවක් ගත්තා ඔබ ධෛර්යවන්ත මැදියතු අපේ රට නව අපේක්ෂාවක් සහිතව පාලනය කරන ගලත හැකි නොවැම්බර් මාසෙ 17 වෙනිදා ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක මාරුවෙන් මාරුවට ජනතාව රැවටීමට ලක් කළ බව ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසනවා. ජාතික ජනතා ව්‍යාපාරයේ ඒකාබද්ධ වෘත්තිකින්ගේ සමුළුව කොළඹ නවනගර ශාලාවේදී පැවැත්ුණා. ඒ ජනාධිපති අපේක්ෂක මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. පසුගිය කාල සීමාව තුරදීම මේ රටේ අපි සෑම කෙනෙක්ම පීඩනයකින් ජීවත් වෙන පරිසරයක් තමයි මෙතෙක් කල අපිට හදලා දීලා තියෙන්නේ. ප්‍රධාන පක්ෂ දෙකක් කාලෙන් කාලෙට ඔවුන් කලේ මැතිවරණ දින අවස්ථාවකදීම අපි බෙදි බෙදි ඔවුන් අපි බෙදෙනවා. අපි කැමැත්තෙන් බෙදි බෙදි ඒ දෙපැත්තට කුරේ දැම්මා. ජනතාවගේ දැක්ම, ජනතාවගේ අභිලාෂය, ජනතාවගේ සීන දෙන්න පුළුවන් කණ්ඩායම අද එකතු වෙලා ඉන්නවා. මමත් තීරණය කළා මා සිටගත යුතු ස්ථානය ඒ ජනතා ව්‍යාපාරයේ මිස ඒ ප්‍රධාන පක්ෂ දෙක නොවන බව. මම වැරදි තීරණයක් ගත්තා නම් මම අත ගහන්නේ පාප කර්මයකට. අද මම පුණ්‍ය කර්මයකට අත ගහවුවා තමයි මේ අත්හැරීම ස්ථානය. මේක ආරම්භයක්. උඩුගම්බලා පියන ගමනක්. නමුත් ඒ සඳහා නායකත්වය දෙන්න ඔබලා සමග සිටින්න මම එකතු වෙලා ඉන්නවා. මේ මැතිවරණයක කඩේමක් පමණයි. පැහැදිලිවම නැවතත් කියන්නේ මම මේක අතාරින්නේ නැහැ. මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමෙන් රට දෙකඩවන බවට විපක්ෂය චෝදනා කළද එම ගිවිසුම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිවක් ප්‍රකාශ කරන්නේ නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඔව් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් එක පෙන්නලා මේ රට දෙකඩ වෙන්න යනවාය කියලා මතවාදයක් හදන්නට උත්සාහ කරනවා. අපි කැමති ඇමරිකානු පුරවැසිකම අරගෙන හිටපු ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂකයා මේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් එක ගැන කියන මතය අහන්නට ඒකේ අගට එකතු කරන්න කියලා කැමති ඇක්සා ගිවිසුම ගැන ඔහු මොකද කියන්නේ කියලා 2007 මාර්තු මාසේ අපේ රටේ කැබිනට් මණ්ඩලයවත් දන්නේ නැතුව ඇක්සා කියන ගිවිසුමක් අත්සන් කළා ගෝඨාභය රාජපක්ෂ සහ රොබර්ටෝ බ්ලේක් දෙදෙනාම ඇමරිකානු පුරවැසියෝ යුද්ධයක් යන වෙලාවක ඇමරිකානු හමුදාවට අපේ භූමිය ගුවන අපේ ජලතලය පාවිච්චි කරන්න පුළුවන් විදිහේ අවසරයක් මේ ගිවිසුම හරහා ඇමරිකාවට ලැබෙනවා. රටේ ජනාධිපති ධූරය වැනි බාර ධූර තනතුරක ඉල්ලන්නට කලින් මේ ඔහු විසින් මැදිහත් වෙලා අස්සම් කරපු ගිවිසුම් පිළිබඳව රටේ ජනතාව දැනගන්නට ඕන. ඉතින් අද අපි නම් හිතන්නේ එතුමා මේ ඡන්ද කාලය ඇතුළතදී MCC ගැන වක්වත් කියන්නේ නැහැ. මොකද එතුමගේ සබ්බ සකලමනාව තිබෙන්නේ ඇමරිකාවේ. ඇමරිකාවට මයිල් ගහකින් හරි ආණියක් වෙන දෙයක් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඇමරිකාවට විරුද්ධව කියන්නේ නැහැ කියලා අපිට විශ්වාසයි. මොකද එතුමා ඇමරිකානු පුරවැසිකම ගන්නකොට දියුරල පොරොන්දු වුණා ඇමරිකාව දිවිහිමියෙන් ආරක්ෂා කරනවා කියලා. ඉතිහාසයේ සෑම පක්ෂයක්ම සිදු කළේ බලය ලබා ගැනීම වෙනුවෙන් ජනතාවට බොරු පොරොන්දු ලබා දීම බව ජනාධිපති අපේක්ෂක දුමින්ද නාගමෝ මහතා පවසනවා. කදුරේල නගරයේ පැවති ජනහමුවක් අමතමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කළ ජනහමුවක් කදුරේල නගරයේදී පැවැත්ුණා. යුක්තිගරුක සමාජයක් සමාජවාදී අපේක්ෂකයෙක් යන තේමාවෙන් යුතුවයි මේ සංවිධානය කර තිබුණේ. එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක දුමින්ද නාගමෝ මහතා ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියා. අපේ සමාජයට හෙට දවසේ උරුම වෙන්නේ මොකක්ද කියන එක දැනගන්න ඕමනාවෙන් ඉන්න මහා සමාජ බලවේගයක් ඉන්නවා කියලා අපි දන්නවා. ඒ නිසා පෙරටුගාමී සමාජවාදී පක්ෂය මේ ආමන්ත්‍රණය කරන්නේ අපේ ඉස්සරහා තියෙන ප්‍රශ්න ගැන හිතලා බලන්න කැමති, ඒ ගැන කල්පනා කරන්න කැමති සමාජ තීරුවට තමයි අපි ආමන්ත්‍රණය කරන්නේ. හැමදාම අපි කැපුවත් කොළ පාටයි කැපුවත් නිල් පාටයි කියලා ඒ පක්ෂ මැත්තෙම වැරෙන්න හදන අයට අපිට කියන්න තියෙන කමක් නැහැ, ගිහිල්ලා බලමු තව ටිකක්. කරන්න දෙයක් නැහැනේ. ඒ තරම් මත් වෙලා මේ පෞගිය කාලේ මේ රටේ ජනතාව මේ රටේ මිනිස්සු එක එක ප්‍රශ්න අරගෙන
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 වෙනි වගන්තියට යටතේ මැතිවරණ කොමිසමට තියෙනවා වගකීමක් ලංකාවේ තියෙන සියලුම මාධ්‍ය ආයතන නියාමනය කිරීම සඳහා උපමාන ඉදිරිපත් කිරීම 104 5 ඒ වගන්තියේ ඉතා පැහැදිලිව කියලා තියෙනවා රාජ්‍ය හෝ පෞද්ගලික ආයතන කියලා වෙනසක් නැහැ සියලු දෙනාටම උපමාන අදාළයි එම බලය මත මැතිවරණ කොමිසමන් සභාව විසින් 2019 සැප්තැම්බර් 19 ඉඳලා උපමාන ඉදිරිපත් කළා තියෙනවා ඒ උපමාන වලත් පැහැදිලිවම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ මාධ්‍ය රූපවාහිනී විද්‍යුත් මාධ්‍ය අනාදි වශයෙන් වෙනසක් නැතුව උපමාන අදාළ වෙනවයි කියලා තියෙනවා. නමුත් අපි දකිනවා සුවිශේෂී තත්ත්වයක් මැතිවරණ කොමසාරිස් තුමේ එතුමා ඒ කොමිසමේ සභාපතිතුමා දිගින් දිගටම ස්ථාවරයක් පවත්වාගෙන යනවා. මෙම උපමාන තුලින් බලාත්මක වෙන්නේ රාජ්‍ය මාධ්‍ය පමණක්ය. පෞද්ගලික මාධ්‍යයට උපමාන බලාත්මක කරන්න බැරියයි ස්ථාවරයක් ඔහු අරගෙන තියෙනවා. අපි බලාපොරොත්තු වෙන ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දක්වන්න නොබෝ දිනකින් ඒ වගේම අපි එම කොමසාරිස් තුමාට කියනවා මේ தත්ත්වය වැරදි 104 5 ආ වගන්තියට යටතේත් කොමිසම විසින් නිකුත් කරන ලද උපමාන යටතේත් එහෙම විභේදනයක් කළ නොහැකි මෙවැනි පසුබිමක තියෙන ඉඳලා තමයි අපි බලන්න ඕන මේ මෑත භාගයේදී මැතිවරණ කොමිසමේ සභාපතිතුමා යම්කිසි ආකාරයේ විශේෂිත හැසිරීමක් පෙන්වනෝ ඒ හැසිරීම අපිට පෙන්වන්නේ යම් ආකාරයක මාධ්‍ය සම්දර්ශනයක් හැටිය ඒ වගේම අපි දකිනවා ජනප්‍රියවාදී භාවිතය එම ක්‍රියාකලාප පෙතුල් එම මාධ්‍ය සම්දර්ශන බොහෝ වෙට සිදු වෙන්නේ රාත්‍රී කාලේ අපි දැක්කා ITN රූපවාහිනියේ ආයතනයට පැනලා මේ සම්බන්ධයෙන් යම් ජනප්‍රියවාදී ක්‍රියාදාමයක් කරනු ලැබුවා තහනමක් කෙළුවා ඒ වගේම ඊයේ රාත්‍රියේ රූපවාහිනියට පැන්නා දැන් මේවා අපි දකින්නේ මේ හරයාත්මක මැදිහත් වීම හැටියට නෙවෙයි අපි ඒකට කිසිසේත්ම කොමසාරිස්තුමාට තියෙන අයිතිය නියාමනය කිරීමේ අයිතිය යම් මොහතකට හෝ අවතක්සේරු කරන්නේ නැහැ අපි කියන්නේ මේ ක්‍රියාදාමය නිශ්චිත ක්‍රියාපටිපාටිය තුල ක්‍රියාත්මක කරන්න කියලා. යම්කිසි තහංචියක් දැම්මනම් ඒ තහංචිය බලාත්මක වෙන්න ඕන. එතුමා කොහොමද එතුමාගේ අම්බිමතේ රැට එක විදියකටයි දවල්ට උදේ වරුවට තායිකකුවේ වෙන්නේ. ඒක බරපතල තත්ත්වයක්. අපිට හිතෙනවා යම්කිසි සිහිය විකල් වීමකින්, මත් වීමකින් මේ රැට ගන්න තීන්දුව උදේට වෙනස් වෙනවද කියන සැකයක් අපිට හිතන්න වෙනවා මේ ක්‍රියාදාම තුල. ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස ඔස්ට්‍රේලියා ජාතික බ්‍රයන් චැඩික්ගේ ඇටෝනි බලපත්‍ර හිමිකරු ලසිත පෙරේරා මහතා පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. ඊයේ පැවතිච්ච මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු කියනවා විදේශයකදී කිසිම වංචාවක් කරලා නැහැ. ඔහු විදේශයකදී වංචාවක් කරාද කියලා කියන්න නම් මම දන්නේ නැහැ. නමුත් අපි පැහැදිලිවම කියන්න ඕනේ ඔහු විසින් විදේශිකයෙකුට අයිතිව තිබූ ශ්‍රී ලංකාවේ දේපළ හොර ඇටෝනි බලපත්‍රයක් උපයෝගී කරගෙන විකුණා මුදල් ලබා ගත් බව. බොරු කියන්නේ බ්‍රයන් ෂෙඩික් නෙමෙයි බොරු කියන්නේ උදේ ගම්මන්පිලයි. මේ උදේ ගම්මන්පිල මහත්මයා තමුන්ගේ දේශපාලන අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා මෙවැනි ව්‍යාජ ප්‍රකාශ කිරීම ඉතාම කනගාටුදායක සහ පිළිකුලෙන් හෙලා දකිනවා. පාළුගෙයි වළම් බිඳින් නැතුව පුළුවන් නම් මෙම කරන ලද වංචා සම්බන්ධයෙන් මාත් එක්ක ඕනෑම ප්‍රසිද්ධ ස්ථානයක විවාදයකට එන්න කියලා මම එතුමාට ආරාධනා කරනවා. එතුමා හැම වෙලේම ප්‍රකාශ කරනවා එතුමා දේශහිතයිෂී කියලා. අධිකරණේ නඩුව අවසන් වීමටත් ප්‍රථම අනාගතයේ අපිට සැකයක් තියෙනවා මේ අධිකරණේ මෙම නඩු ඉවත් කිරීමට හෝ විසි කිරීමට හෝ මොනෑම හෝ බලපෑමක් සිදු කිරීමද මේ දැම්මම ලෑස්ති වෙන්නේ එතුමාගේ නැගණිය දෙමව්පියන් සිටින්නේ අද ඇමරිකාවේ එතුමාගේ බිරිඳ දරුවන් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ ඔහුට අයිති සියලු දේපල තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ එන්න විවාදයකට ඔහුගේ සියලු වත්කම් ඕස්ට්‍රේලියාවේ දැනට තියෙන මම හෙලි කිරීමට සූදානම්
ශ්‍රී ලංකා නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැතුණා. එහිදී අදහස් දක්වූ එම පෙරමුණේ ලේකම් නීතිඥ රජක කොඩිතුවක්කු මහතා අපි ශ්‍රී ලංකා කියලා ඇති කරගත්ත ඒ සම්මේලනයේදී මැතිනිය සහ අපේ කුමාර වෙල්ගම් මහත්මයා කිව්වේ තමන්ගේ පුද්ගලික ඡන්දේ බොහෝටුවර දෙන්නේ නැහැ. හැබැයි එතුමාලා සහ එතුමිය කිසිම වෙලාවකට එහෙනම් දෙන්න ඕනේ කාටද කියන එක ඍජුව කිව්වේ නැහැ. හැබැයි මම ඍජුව කියනවා මේ තැන ඉඳලා අපි ඡන්දේ දෙන්න ඕනේ සජිත් ප්‍රේමදාස. මොකද අපිට සලාක්‍රමයට වෙන වෙන මිනිස්සුන්ට දීලා හරියන්නේ නැහැ. ඒක ඍජුවම අදාළ ජයග්‍රහයි කරන්න ඕනේ අපි බලාපොරොත්තු වෙන පුද්ගලයාට දෙන්න ඕනේ. අපි කැමති නැහැ නැවත මරණ බිය ඇති කරන්න. श्रीलंका निदहास पक्ष आरक्षा वनाकार नायकत्व पिलिबंद मेदिनवल विविध अदहास पलवनवा ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සුරකීමේ සංවිධානයේ සභාපති හැටියට මම වගකීමක් ඇතුව කියනවා 17 වෙනිදායින් පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානයේ ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ ක්‍රියාදාමයට එකතු වෙලා ඉන්න චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය වෙල්ගම ඇමතිතුමාල වගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබි අයගේ නායකත්වය තුල කියන එක මතක් කරන්න අවශ්‍ය වෙනවා අපේ කණ්ඩායම අතරත් යම් යම් ප්‍රතිවිරෝධතා මතුවීමින් දින ඒවා තමයි සාකච්ඡා කරන්න ඕන කට කතා පතුරවන අපි අතර විවිධ අවලාද නගන්න පටන් අරගන්න දිනවා අපේ පක්ෂයේ ඉන්න සමහර නායිකාවෝ එළියට බහැලා එක එක දේවල් කියන්න පටන් ගන්න තියෙනවා කවුරු මොනවා කිව්වත් සංඝ වෙද ගුරු ගෝවි කම්කරු පංචමහා බලවේගයේ ගොඩනගපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘවරයා SWRD බණ්ඩාරනායක මහතා එතුමාගේ පක්ෂය විනාශ කරන්න කාටවත් දෙන්න පුළුවන් කමක් නැහැ ඒකට හොඳ උත්තරයක් තව නොබෝ දිනකින් ජනාධිපති වර්ණය සමග ලැබෙයි 2015 ජනාධිපතිවරණයට සාපේක්ෂව මෙම මැතිවරණයේදී ප්‍රචණ්ඩ ක්‍රියාවල අඩුවක් දැකිය හැකි බව පෙෆ්‍රල් සංවිධානයේ පවසනවා. මෙවර මැතිවරණයේදී වැඩිම අගතියටපත් පාර්ශ්වය බවට පත්වෙත්තේ ආණ්ඩු පක්ෂයේ බවයි එම සංවිධානයේ පෙන්වා දෙන්නේ. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව හෙළි කළේ. මේ සමස්ත නිරීක්ෂණ ක්‍රියාවලියට 5000ක පිරිසක් පෙෆ්‍රල් සංවිධානයේ මේ වෙනකොට යොදවන්නට සියලු කටයුතු සූදානම් කරලා තිබෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා ගැටලුවකින් තොරව මේ රටේ ජනාධිපතිවරයා තෝරා ගැනීමේ කටයුත්තට අපිට දායකත්වය ලබා දෙන්නට හැකියාව ලැබෙයි කියලා. මේවර මැතිවරණයේදීත් 58000ක වගේ තැපැල් ඡන්ද අයදුම්පත් ප්‍රමාණයක් ප්‍රතික්ෂේප වෙලා තිබෙනවා. ඉදිරියේදී මෙවැනි තත්ත්වයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා යම් සාධනීය මැදිහත් වීමක් මැතිවරණ කොමිෂන් සභාව ඉදිරියේදී සිදු කරයි කියලා අපි විශ්වාස කරනවා. ද රාජ්‍ය බලය සහ රාජ්‍ය දේපළ අවභාවිතය ගත්තොත් මේ මැතිවරණයේදී බරපතල ආකාරයට සමහර අමාත්‍යාංශ රාජ්‍ය බලය අවභාවිතා කිරීම පිළිබඳව අපිට වාර්තා වුණා. පැමිණිලි 150කට ආසන්න ප්‍රමාණයක් තමයි රාජ්‍ය බලය සම්බන්ධයෙන් තිබෙන්නේ. හැබැයි මේ එක පැමිණිලක් තුල පත්වීම් දහස් ගණනක ලබා දීම පිළිබඳව අපිට වාර්තා වෙලා තිබෙනවා. ප්‍රචණ්ඩත්වය පහුගිය දින කීපය තුළ කුඩා වැඩිවීමක් තිබුණත් 2015 මැතිවරණයත් එක්ක සංසන්දනය කළ බැලුවොත් සැලකිලිතු මට්ටමක අඩුවීමක් දකින්නට තිබෙනවා. පහුගිය මැතිවරණවලදී චෝදනා එල්ල වෙන්නේ එහෙම නැත්නම් විපතරපත් වෙච්ච පාර්ශවය වෙන්නේ විපක්ෂයේ ධාරාවන්. නමුත් මෙවර වැඩිපුර මේ ප්‍රචණ්ඩත්වය හරහා විපතරපත් වෙලා තිබෙන්නේ ආණ්ඩුවට සම්බන්ධ පාර්ශවයන් තමයි. මම හිතන්නේ පෙෆ්‍රල් සංවිධානයේ පළවෙනි වතාවට තමයි සමාජ මාධ්‍ය නිරීක්ෂණය කිරීම වෙනුනොත් කණ්ඩායම් දෙකක් යොදවලා තියෙනවා. ඊටත් අමතරව අපි විශ්වාස කරනවා ඡන්ද ගණන් කිරීමේ ක්‍රියාවලිය ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක් වෙයි මේ තියෙන අලුත් තත්ත්වයක් එක්ක ඡන්ද ගණන් කිරීමේ ක්‍රියාවලිය නිරීක්ෂණය කරන්නත් අපි හිතනවා දැනට 150ක් 200ක් වගේ අතර ප්‍රමාණයක් අපිට යොදවන්නට හැකි වෙයි කියලා. ඒකට මේ සියලුම නිරීක්ෂකයන් පුහුණු කිරීමේ කටයුතු මේ දිනවල සිදු කරනවා. කෑගල්ල හෙම්මාතගම ප්‍රදේශයේදී තරුණියක් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කෑගල්ල ප්‍රදේශයේ ඊයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීමකට සහභාගී වූ තරුණියක් මෙසේ දූෂණයට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවටගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ. අද මාගෙන් මාධ්‍ය ආයතන ගණනාවක්ම විමසීම් කර සිටියා හෙම්මාතගම ප්‍රදේශයේ සිදු ස්ත්‍රී දූෂණ සිද්ධියක් පිළිබඳව. මේ ස්ත්‍රී දූෂණයට ලක් වී තිබෙන්නේ වයස අවුරුදු 26ක් වූ හෙම්මාතගම බලවත්ගම දෙවනගල ප්‍රදේශයේ පදිංචි මන්ද මානසික තරුණියක්. ඇය ඇයගේ මවත් සමග ඊයේ දින බස් රථයකින් තවත් පිරිසක් සමග ගොස් තිබුණා දේශපාලන රැස්වීමක් නැරඹීම සඳහා. කෙසේ නමුත් මේ තරුණිය ඊයේ රාත්‍රී වෙනතුරුම නිවසට නොපැමිණි බැවින් ඇයගේ පියා විසින් ඒ පිළිබඳව 119 ඔස්සේ පොලිසිය වෙත දැනුම් දෙනවා. ඊට අමතරව තරුණියගේ පියා හෙම්මාතගම පොලිස් ස්ථානය වෙත පැමිණ ඇය නිවසට නොපැමිණි බවට පැමිණිල්ලකුත් ඉදිරිපත් කරනවා.
නිවසේ සිට කිලෝමීටර් 1හමාරක් පමණ දුරක් ඈතින් මාර්ගයේ සිටියේදී ඇයව සොයා ගැනීමට පොලිසියට හැකි වෙනවා. ඇයව සොයා ගැනීමෙන් අනතුරුව අද උදෑසන ඇයගේ ප්‍රකාශය සටහන් කර වැඩිදුර විමර්ශන ආරම්භ කරනවා. මේ සිද්ධියේ සැකකරුත් ඒ දේශපාලන රැස්වීමටම ඒ බස් රථයෙන්ම ගොස් නැවත ඒ බස් රථයෙන්ම පැමිණි පුද්ගලයෙක්. ඒ වගේම ඊයේ රාත්‍රියේ ඒ ප්‍රදේශයේ පාළු ස්ථාන කිහිපයකදී මේ සැකකරු විසින් මේ මන්ද මානසික තරුණිය ශ්‍රී දූෂණයකට ලක් කර තිබෙන බවටයි මෙතෙක් සිදු කරන ලද විමර්ශනවලදී සහ තරුණියගේ ප්‍රකාශය අනුවත් අනාවරණය වෙලා තිබෙන්නේ. මේ සැකකරු වයස අවුරුදු 23ක් වූ ඒ ප්‍රදේශයේම පදිංචි සංජීව බණ්ඩාර නැමැති පුද්ගලයෙක්. ඔහුවත් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළා. එස්බී දිසානායක අමාත්‍යවරයාගේ ආරක්ෂකයන් දෙදෙනා සිදු කළ වෙඩිතැබීම සම්බන්ධයෙන්ද මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී අදහස් පළ කළා. එස්බී දිසානායක මහත්මයාගේ ආරක්ෂක නිලධාරීන්ගේ වෙඩිතැබීම සම්බන්ධයෙන් වර්තමාන තත්ත්වය කොහොමද? එස්බී දිසානායක මහතා ඔහුගේ මෝටර රථයෙන් පිටුපසින් පැමිණෙන ආරක්ෂක නිලධාරීන් වෑන් රථයකින් මේ පිරිස විවාහ මංගල උත්සවයකට සහභාගී වෙමින් වෙලා එන පිරිසක්. ඔවුනුත් ඇවිල්ලා තිබුණේ වෑන් රථයකින්. ඒ වෑන් රථයේ පැති කණ්ණාඩියත් ආරක්ෂක නිලධාරීන් ගමන්ගත් වාහනයේ පැති කණ්ණාඩියත් ගැටෙනවා. එහිදී තමයි මේ ආරවුල මුලින්ම ඇති වෙන්නේ. අවස්ථාවක් වශයෙන් තමයි මේ වෙඩිතැබීමත් සිදු වෙලා තිබෙන්නේ. කෙසේ නමුත් මේ වෙඩිතැබීම බැලූ බැල්මට බලය ඉක්මවා පාවිච්චි කිරීමක්. එබැවින් මේ නිලධාරීන් දෙදෙනාව අත්අඩංගුවටගෙන ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළා. වෙඩිතැබූ බවට සැක කරන පිස්තෝලයත් එහි තිබූ තවත් පිස්තෝලයකුත් පොලිසිය බාරයට අරන් තිබෙනවා. රට තුළ ආඥාදායක පාලනයක් ඇතිවීමට එරෙහිව කටයුතු කළ යුතු බව සෞඛ්‍ය වෘත්තීය සමිතියේ විද්වත් පරිෂදයේ සභාපති රවි කුමුදේෂ් මහතා පවසනවා. සිවිල් සංවිධාන හා වෘත්තීය සමිතිය එකමුතුව කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ. වෘත්තීය සමිති නායකයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ඉල්ලන්නේ මේ රටේ මිනිසුන්ගෙන්, මේ රටේ ජනමාධ්‍යයෙන්, මේ රටේ සිවිල් ක්‍රියාකාරිකයන්ගෙන් වරද්දවා ගන්න එපා. ඡන්දේ තියෙන එක දවසයි. ඒ දවසින් පස්සේ අපි හැමෝම මේ රටේ ජීවත් වෙන්නේ සාමාන්‍ය මිනිස්සු විදියට. ඔය ගහනවා, මරනවා, කොටනවා කියන එක හැමෝටම අදාළයි. තමන් පක්ෂව කටයුතු කරන කෙනා මැරුවත්, විපක්ෂව කටයුතු කරන කෙනාත් මැරුවත්, තමන්ට ජීවත් වෙන්න නිදහස නොදුන්නත් මේක හැමෝටම පොදුයි. ඒ නිසා තමන් හරි මතය නියෝජනය කරන්න මේ රටට නැවතත් ආඥාදායකත්වයක් ගෙන ආ යුතුයි කියන මතය පරාජය කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. අපි ගෝඨාභය මහත්මයාගේ පැත්ත බැලුවාම මුළු ඉතිහාසයේ පුරාම එතුමා මහින්ද රාජපක්ෂ මහත්තයත් එකතු වෙලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට මර්ධනය තමයි මේ පැත්තෙන් හැමදාම දියත් උනේ. කිසිම නිදහස් ප්‍රජාතන්ත්‍රවාදයක් තිබුණේ නැහැ. තමන්ට විරුද්ධ මත දන්න හැම දෙනාටම බලහත්කාරය පාවිච්චි කළා. ඒක විනාශ කරන එක තමයි කරලා දැම්. නමුත් එතකොට සජිත් ප්‍රේමදාසගේ අවුරුදු 20ක දේශපාලන ජීවිත තුළ එවැනි ක්‍රියාදාමයක් පෙන්නුම් කරලා නැහැ. සමහර විට හිතනවා ඇති මේ රාජ්‍ය සේවයේ ඉන්න උරුදු සම්ති නායකයෝ මේ ආණ්ඩුවට කඩේ යනවා කියලා. ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරගන්න ඕනේ නම් මේ රජයට කඩේ යන්න ඕනේමයි. අපි දැක්කා 2015ට පෙරසා 2015ට පසුව තිබිච්ච රටේ තිබිච්ච අවස්ථාවන් උරුදු සම්ති නායකයන්ට. දුම්රිය දෙපාර්තමේන්තුවේ දවස් 12ක වැඩවර්ජනයක් තිබුණා. මේ ආණ්ඩුව කිසිම වාර්ණ නියෝගයක් ගත්තේ නැහැ. ඕන මතක ඇති 2015ට පෙර වෘත්ති සමිති අරගල කිරීමේදී ආණ්ඩුව වාර්ණ නියෝග නම් කීයක් අධිකරණي අරන් තියනවද? කොළඹ නගරයේ ආශ්‍රිත ප්‍රදේශවල පවතින දූවිලි සහිත තත්ත්වය පිළිබඳ බිය විය යුතු නැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මේ බව අවධාරණය කෙරුණා. මේ වෙනකොට ඒ කිසියම් ආකාරයේ අඩුවීම දක්න ලැබෙනවා. ඒ වගේම දැනට පුරෝකථනය කරනවා ඒ අඩුවීම යම්කිසි විදියක 13 වෙනිදා වෙනකොට යම්කිසි ආකාර තවත් පුංචි වැඩිවීම සිද්ධ වීමේ හැකියාව තියෙනවායි කියලා. හැබැයි මේක බිය යුතු කාරණාවක් නෙවෙයි. දැන් ආපදා ක්‍රමනාකරණ මධ්‍යස්ථානය මේ සම්බන්ධයෙන් නිරන්තරයෙන් විමසිල්ලෙන් ඉන්නවා. ඒ නිසා ඉල්ලන තින මහ ජනතාවගෙන් ආපදා ක්‍රමනාකරණ මධ්‍යස්ථානයේ විසින් ඔබ වෙත කරන දැනුම් දීම්, දැනුවත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න. ඒ වගේ මේ සම්බන්ධයෙන් ඔබට දෙන උපදෙස් ඔබ අනුගමනය කරන්න. විෂ්කම්බය මයික්‍රෝමීටර 2.10ට වඩා අඩු අංශු තමයි මේ වාර්තා වුණේ වැඩිවීම. ඒත් එක්කම සල්ෆර් ඩයොක්සයිඩ් වල වැඩිවීමකුත් වාර්තා වුණාම සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම අපි අංශුමය ද්‍රව්‍ය වල 100%ක් විතර කියන්නේ දෙගුණයක් වගේ තත්ත්වයකට වැඩි වුණා. පුළුවන් තරම් අඩු කරනවා නම් හොඳයි. එලි මහන්නට ගමන් කිරීම. මේ තත්ත්වය පවතිනකම් පමණක්. මේ වගේ අවස්ථාවක මුඛ වැස්මක් නැත්නම් මාස්ක් එකක් භාවිතා කිරීම සුදුසු වෙනවා. තවදුරටත් පරිසරය හානියට ලක් නොකිරීම ඉතා වැදගත් වෙනවා. විශේෂයෙන් දුම්ම නැගෙන අන්දමේ ක්‍රියාකාරකම් වල නොදීම ඉතා වැදගත් වෙනවා. මේ අතර කොළඹවට වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය ඉහළ යාමට හේතුව නවතිලි නුවර පවතින වායු දූෂණ තත්ත්වය බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවිනාවට බෙංගාල බොක්ක ප්‍රදේශයේ ඉන්දියාවේ වෙරළබඩ තීරයට ආසන්නයෙන් තියෙනවා මේ දිනවල සුලිකුණාටුවක්. මේ සුලිකුණාටුව හේතු කොටගෙන ඉන්දියාවේ ගොඩබිම දේශ සිට පැමිණෙන හුලන් රටාවය බොහෝ විට මේ ලංකාවට ලැබෙන්නේ විශේෂයෙන්ම උතුරු දිශාවෙන්. එතකොට මෙන්න මේ උතුරු දිශාවෙන් හමන මේ සුලන් රටාවත් හේතු කොටගෙන ඉන්දියාවේ ඇති වෙලා තියෙන මේ පරිසර දූෂණය වෙලා තියෙන දුවිලි අංශුත් ලංකාව හරහා ගමන් කිරීමක් සිද්ධ වෙනවා. ඊට අමතරව මේ දිනවල තියෙන්නේ දිවයිනේ දෙවන අන්තර්මෝසන් කාල පරිච්ඡේදය. එතකොට මේ තත්ත්වය යටතේ බොහෝ විට උදේ කාලයේදී සූර්ය ශක්තිය ලැබිලා රාත්‍රී කාලයේ තමයි ඒවා පිට වෙන්නේ වායුගෝලයට. ඒ පිට වෙනකොට පෘථිවිය ආසන්න තියෙන පෘෂ්ඨය සිසිල් වීමකට ලක් වෙනවා. එතකොට මේ සිසිල් වීම හේතු කොටගෙන මොකද වෙන්නේ? මේ පෘථිවිය ආසන්නයේ තියෙන ජල වාෂ්ප ඝනීභවණය වෙලා තුෂාර කියන දේවල් ඇති වෙනවා. එතකොට මෙවැනි දූවිලි අංශු තියෙන අවස්ථාවකදී මේ තුෂාර ගිහිල්ලා බැඳෙනවා මේ දූවිලි අංශු වටා. එතකොට මේ දූවිලි අංශු මොකද වෙන්නේ? වායුගෝලය තුල චලනය වීමට ලක් වෙනවා. එතකොට මේ තත්ත්වයට එක් උපකාරකයක් බවට පරිවර්තනය වෙනවා මේ දිනවල තියෙන කාලගුණික රටාව. එවන්ගාඩ් සභාපති නිශංක සේනාධිපති මහතා ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අධිකරණය ඒ මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා. ගාල්ලට ආසන්න මුහුදු තීරයේදී එවන්ගාඩ් නැමැති නෞකාව තුල තිබී නිසි බලපත්‍රයක් නැති ස්වයංක්‍රීය ගිනි අවි 810ක් සහ ජීවුණ්ඩ 220935ක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් නිශංක සේනාධිපති මහතාට අධිචෝදනා එල්ල වී තිබෙනවා. ඒ මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරයා ඕනෑම කොන්දේසියක් මත ඇප ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා. විත්තිකරු මීට පෙර විදේශගතව හිතාමතා අධිකරණයේ මගහැරීමට කටයුතු කර ඇති බැවින් ඇප මත මුදා හැරීමට නීතිපතිවරයා විරෝධය පළ කළා. කරුණු සලකා බැලූ කොළඹ ත්‍රිපුද්දල මහාධිකරණය නිශංක සේනාධිපති මහතා දෙසැම්බර් 3 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළා. නිශංක සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ හමුවේ මෙම නඩුව පවරා තිබෙනවා. ඔවුන්ට චෝදනා 7573ක් යටතේ නඩු පැවරීමටයි කටයුතු කර තිබෙන්නේ. 2014 වසරේ අප්‍රේල් 7 වනදා සිට 2015 වසරේ ඔක්තෝබර් 6 වනදා දක්වා කාලය තුළ මෙම ස්වයංක්‍රීය ගිනි අවි හා ජීව උණ්ඩ ළඟ තබා ගැනීමෙන් විත්තිකරුවන් දඬනීය වරද සිදු කර ඇති බවටයි නීතිපතිවරයා චෝදනා ගොනු කර ඇත්තේ. බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් සහ මුලතිව් ප්‍රදේශයේ බහර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අභිහාචනාධිකරණයේ හමුවේ අද පෙනී සිටියා. ඒ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන්ුයි. ගුරුකන්ද රජමහා විහාරාධිපති හිමියන්ගේ ආදාහන පූජෝත්සවය එම විහාර භූමියේ නොපවත්වන ලෙස අධිකර නියෝගයක් තිබියදී එම නියෝගය කඩකළ බවටයි මෙම තිදෙනාට චෝදනා එල්ල වී ඇත්තේ. මෙම නඩුව පෙබරවාරි 17 වෙනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය තීරණය කරා. මෙම නඩුව සම්බන්ධයෙන් වග්ග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන්නේද නැත යන්න මීළඟ දින සලකා බැලීමට නියමිතයි. එදින අධිකරණයට සහාය වීම සඳහා පෙනී සිටන ලෙස නීතිපතිවරයාටද අභියාචනාධිකරණය නොතීසි නිකුත් කළා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්තිනීශී ස්කන්දරාජා මහත්මිය ගොනු කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුයි. විදෙස් දුම් වැටි 7600ක් ළඟ තබාගත් චීන ජාතික කාන්තාවකට 750,000ක දඩ මුදලක් නියම කෙරුණා. ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින්. මෙය මෑත ඉතිහාසයේ මෙවැනි වරදකට පැන වූ වැඩිම දඩ මුදල බවයි අධිකරණ වාර්තා සඳහන් කරන්නේ. දඩ මුදල නොකෙවන්නේ නම් මාස 6ක ලිහිල් සිර දඬුවමක්ද නියම කෙරුණා. වහාම සේවයට වාර්තා කරන ලෙස දන්වා හම්බන්තොට මහරෝහලේ සියලුම හෙදෙහෙදියන්ට ලිපියවූ බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය රවින් රබේසූරිය මහතා පවසනවා. හෙදෙහෙදියන් 450කට අධික සංඛ්‍යාවක් දින 3ක් තිස්සේ සේවයට වාර්තා නොකිරීම ඊට හේතුවයි. හම්බන්තොට මහරෝහලේ නේවාසිකාගාරවල පැවති අර්බුදයක් හේතුවෙන් එම රෝහලේ හෙදෙහෙදියන් පසුගිය 5 වනදා සිට සේවයෙන් ඉවත්ව සිටිනවා. මේ හේතුවෙන් රෝගී සත්කාරක සේවා රැසක් අඩාල වුණා. මේ සම්බන්ධයෙන් සොයාබලා පියවර ගන්නා ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය වෙත හදිසි ලිපියක් යැවීමටද හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්වරයා කටයුතු කර තිබෙනවා. කෙසේ වෙතත් මෙවැනි ක්‍රියා හේතුවෙන් අපහසුතාවට පත්වන්නේ තමන් බව රෝගීන් චෝදනා කරනවා. දැන් ක්‍රීඩා පුවතක්. නැගීන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන 14 වනදා බංග්ලාදේශයේදී ආරම්භ වීමට නියමිතයි. එහිදී තරඟ වැදීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 12 වෙනිදා දිවයිනෙන් පිටත්ව යනු ඇති. ශ්‍රී ලංකාව මෙහිදී තරඟ වැදීමට නියමිත වෙත්තේ ඒ කාණ්ඩයේ යටතේයි. එම කාණ්ඩයේ සිසු රටවල් ලෙස පාකිස්තානය, ඇෆ්ගනිස්තානය සහ ඕමානය තරඟ වදිනවා.
විකාණ්ඩ යටතේ ඉන්දියාව බංග්ලාදේශය හොංකොං සහ නේපාලයේ තරඟ වැදීමට නියමිතයි තරඟාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 14 වෙනිදා ඕමානයට එරෙහිව තරඟ වදිනු ඇති ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ චරිත් අසලංකයි තරඟාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹ දී පැවැතුණා පුහුණුකරු චමින්ද වාසතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා බංග්ලාදේශය සමග පැවති දෙවන පන්දුවාර 20-20 ක්‍රිකට් තරඟයෙන් කඩුළු අටක ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් වුණා. රාජ්කෝට්හි පැවති තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශය කඩුළු 6ක් දැවී ලකුණු 153ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියා කණ්ඩායම පන්දුවාර 15යි පන්දු 4ක් අවසානයේදී කඩුළු 2ක් පමණක් දැවී එම ඉලක්කය පසු කළා. වේගවත් ඉනිම ක්‍රීඩා කළ රෝහිත් ශර්මා ලකුණු 85ක් ලබා ගත්තා. එනු දෙරට අතර පැවැත්වෙන තරඟ තුනකින් යුත් පන්දුවාර 20-20 ක්‍රිකට් තරඟාවලිය මේ වන විට තරඟ 1-1ක් ලෙස කණ්ඩායම් දෙකම සමතත්වයේ පසුවනවා. මේ අතර නවසීලන්තයේ සමග පැවති 4වන 20-20 ක්‍රිකට් තරඟය කුණු 76කින් ජය ගැනීමට එංගලන්තය සමත් වුණා. නෙපියර් හිදී පැවති තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 3ක් දැවී ලකුණු 241ක් රැස් කළා. ඊයන් මෝගන් ලකුණු 91යි. පිළිතුරින්ම ක්‍රීඩා කළ නවසීලන්තයට පන්දුවාර 16යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 165ක් පමණයි. එත් සමගින් ITN සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වනවා. අපගේ මේලඟ පුවත් විකාශය රාත්‍රී 9:30ට බලාපොරොත්තු වන්න. www.itnnews.lk